මල් රටකින් සුබ හිරු නැගෙමින් නිගැලැල් යුගයක නව මං තනමින් සිව්දසකින් ජන ගංගා මවමින් ජය ජය වේවා සැමටම සතර දෙසින් ගමන සුබ වේ රටම එක් වේ දිවියට වේ සැමට ජය වේ නිවැරදි තැනකින් නොකිලිටි හිතකින් පිරිසිදු නමකින් මේ පොළොව මතින් මිනිසුන් අතරින් පහු නැති නිතැතින් ජය ජය වේවා සැමටම සතර දෙසින් මාතලේ දිස්ත්‍රික්කය හැමදාම අපිට ශක්තිය ලබා දුන්නු දිස්ත්‍රික්කයක්. මාතලේ දිස්ත්‍රික්කය නිසා තමයි ටික කාලෙකට හරි අපිට ආණ්ඩු කරන්නට හැකියාව ලැබුණේ. හැබැයි මාතලේ දිස්ත්‍රික්කයට ලොකු අසාධාරණකම් සිද්ධ වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන්. කැබිනට් ඇමතිකම් දුන්නේ නැහැ. ඡන්ද ටික ලබාගෙන ජනතාව අතරමං කරපු එක කරේ. මං ඔබට එකක් කියන්න කැමතියි. මෙදා පාර අපි දමුල්ලත් දිනනවා, මාතලෙත් දිනනවා, රත්තොටත් දිනනවා, ලග්ගලත් දිනනවා. මුළු මාතලේ දිස්ත්‍රික්කෙම ජයග්‍රහණය කරනවා පමණක් නෙවෙයි, අපි අනිවාර්යෙන්ම රටම දිනනවයි කියන එක මං ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, ඔබ ඇතුළු ලංකාවාසී ජනතාව ඉදිරියේ බොහොම පැහැදිලි තීන්දුවක් ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ඩීල් සංධානයේ පැත්ත ගන්නවද? එසේ නොමැතිව මාතලේ දිස්ත්‍රික්කයේ ආසන හතරෙම සංවර්ධන කටයුතු දියත් කරන පොදු ජන යුගයට ඔබගේ වරම ලබා දෙනවද? තීන්දුව තිබෙන්නේ ඔබ අතේ, තීන්දුව තියෙන්නේ මාතලේ දිස්ත්‍රික් ජනතාව අතේ. කිසිම සැකයක් නැහැ. මෙදා පාර රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක හොර ගිවිසුම් හොර ඩීල් දේශපාලනය අවසන් කරලා පොදු ජන යුගය, පොඩි මිනිහගේ යුගය, ලක්ෂ දෙසය විස්සක් ජනතාවගේ යුගය බිහි වෙනවයි කියන එක අපි විශ්වාස කරනවා. විශේෂෙන්ම අපේ රජයක් තුළ ගොවිතැනට ශක්ති ලබා දෙනවා. කිලෝ පණහේ පෝරමිටිය අපි රුපියල් 5000ට ලබා දෙනවා. ලොකුලූුණු ගුවියව අපි රකිනවා. මොනවාද රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායකට කියලා ජැග්ග ගහ පවත්වාගෙන යන මේ ආණ්ඩුව කරන්නේ? හරියටම ලොකුලූුණු අස්සන් එනකොට මොකද කරන්නේ? පීටරටින් එන්නනවා. බඩීරිංගු අස්සෙන් එනකොට මොකද කරන්නේ? අනුරාධපුරයේ සහ අනිකුත් ප්‍රදේශවල ගොවින්ගේ බඩට ගහන්න මොකද කරන්නේ? බඩීරිංගු ගෙන්නනවා. වැලිමඩ ඌව පරණගම බදුල්ලේ ගොවියට මොකද කරන්නේ? අර්ථපල් ගොවියට අර්ථපලුත් ගෙන්නනවා. මම පැහැදිලිව කියන්නට ඕන, ගොවියවත් රැකෙන, පාරිභෝගිකයත් රැකෙන, දෙගොල්ලොම ජයග්‍රහණය කරන අලුත් වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වෙලා අනිවාර්යයෙන්ම ලොකුලූුණු ගොවියා රකින වැඩසටහනක්, පාරිභෝගිකයා රකින වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. ඒ වගේම ත්‍රිරෝද රථ රියදුරන්ට, ධීවර ප්‍රජාවට, ගොවි ජනතාවට, ඒ වගේම පාසල් ප්‍රවාහන සේවයේ නිරත වෙන අයට, ශක්ති සහල් මෝල් හිමියන්, කුඩා හා මධ්‍ය පරිමාණයේ හිමියන්ට
අපි ඉන්දන සහනාධාරයක් ලබා දෙනවා QR කෝඩ් එක හරහා. සමහරු මගෙන් අහනවා මොකද QR කෝඩ් එක කියලා. අපිට ඉන්දන සහනාධාරය ලබා දෙන්න අවශ්‍ය නැහැ කෝටිපතියන්ට. ඉන්ටර්කූලර් අයිති පුද්ගලින්ට, සැප වාහන අයිති පුද්ගලින්ට, සමාජේ ඉන්න සුපිරි පෝසතුන්ට. ඒ නිසා ඉන්දන සහනාධාරය අපි ලබා දෙන්නේ ගොවියට, ධීවරයට, ත්‍රිරෝද රට රියදුරාට, සුළුහා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ටයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. විශේෂයෙන්ම තේ කර්මාන්තේ නියාලී සිටින ජන ප්‍රජාවක් මේ මාතලේ දිස්ත්‍රික්කයේ සිටිනවා. හැමදාමත්ම කම්කරුවන්ගේ පඩිය වැඩි කරනවයි කියලා ඒ අයව රවට්ටන යුගයක වගා නොකරපු භූමිය අනිවාර්යෙන්ම වගා කිරීම සඳහා කම්කරුවන් හැටියට ලයින් කාමරවල සිටින ඒ ප්‍රජාවටත්, රැකියා විරහිතව අසරණ වී සිටින තරුණ ප්‍රජාවටත්, කුඩා තේවතු හිමියන් හැටියට තමන්ගේ ජීවිකාව කරගෙන යාම සඳහා ඒ වර්ම අපි ලබා දෙනවා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 11ක් තිබෙනවා. දමුල් ආසනය ගත්තොත් දමුල්ල ගලේ වෙල පල්ලෙපොළ, ලග්ගල ආසනය ගත්තොත් ලග්ගල පල්ලේගම, විල්ගමුව, නාවුල, අමංගඟ කෝරළේ. රත්තොට ආසනය ගත්තොත් රත්තොට උගුවෙල. මාතලේ ආසනය ගත්තොත් මාතලේ සහ යටවත්ත. ඔක්කොම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 11ක් තිබෙනවා. ඒ 11ෙම අපි අදහස් කරනවා පළමුව ආසන හතරට හතරකින් පටන් ගන්නවා අලුත් නිෂ්පාදන කර්මාන්ත ශාලා හතරක්. දෙවෙනි පියවරට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් හැම ප්‍රාලේ කොට්ටාසයකටම නිෂ්පාදන කර්මාන්ත ශාලා 11ක් ලබා දෙනවා. තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට තිරසර විසඳුමක් හැටියට ඍජු විදේශ ආයෝජන අපේ රටට ලබාගෙන අපි ඒ යුතුකම ඉෂ්ට කරන්නට අදහස් කරනවා. ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 11ටම තරුණ පරපුර වෙනුවෙන් එයාගේ නිපුණතා සංවර්ධනයට, කුසලතා සංවර්ධනයට නවීන පන්නේ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන, ජාත්‍යන්තර තලයේ ඉහළ ගුණාත්මක භාවයක් තිබෙන මධ්‍යස්ථාන අපි ආරම්භ කරනවා. ඒ වගේම ඒ මධ්‍යස්ථාන හරහා අපේ තරුණ පරපුරට පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා පුහුණුව, විදේශ භාෂා පුහුණුව, නව තාක්ෂණය මේ අනාදී ශේෂ තුලින් අපේ තරුණ ප්‍රජාව සවිබල ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ගොවි ජනතාව වෙනුවෙන් ගවඩා සංකීර්ණ ආරම්භ කරනවා, ශීතාගාර පහසුකම් ආරම්භ කරනවා. ඔබ දන්නවා හර්ෂද සිල්ව මැතිතුමා එවන් ව්‍යාපෘතියක් දමුල්ලේ ආරම්භ කරා. ආධාර උපකාර විදේශ රජයන් වලින් ලබාගෙන එවන් වැඩසටහන් තවදුරටත් මේ ගොවි ජනපද කේන්ද්‍රීය බල ප්‍රදේශවල ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ තිබෙන පාසල් 317ම ස්මාර්ට් පාසල් බවට පත් කරනවා, සුහුරු පාසල් බවට පත් කරනවා. ඒ වගේම පාසල්වල තිබෙන භෞතික සම්පත් හිඟයට, මානව සම්පත් හිඟයට අපි තිරසර විසඳුම් ලබා දෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන හැම රෝහලක්ම ස්මාර්ට් රෝහලක් බවට පත් කරනවා. හැම ආසනයකම තිබෙන රෝහල් පද්ධතිය උසස් මට්ටමකට ගෙන එනවා. හැම රෝහලක්ම දියුණු කරනවා. විශේෂයෙන්ම සංචාරක පුරවරයට කේන්ද්‍රීයව තිබෙන, තවමත් පාලකින්ට දියුණු කරන්නට බැරි වුණු දමුල්ල රෝහල ඇතුළු දිස්ත්‍රික්කයේ රෝහල් සියල්ලක්ම ඉහළම මට්ටමකට ගෙන එනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම දේශපාලන පරිගණීම් වලට ලක්ුණු සියලුම දෙනාට
හතලිස්දාහකට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. ඒ සියලුම දෙනාට සහන ලබා දෙන්නට අපේ රජයක් තුළ අපි අනිවාර්යම කටයුතු කරනවා. ඒ වගේම අලිමිනිස් ගැටුම නිසා අසරණ භාවයට ලක්වුණු විශාල ජන ප්‍රජාවක් මේ මාතලේ දිස්ත්‍රික්කයේ සිටිනවා. විශේෂයෙන්ම ලක්දොල ආසනෙත් දමුල් ආසනෙත් අලිමිනිස් ගැටුමට තිරසර විසඳුමක් ලබා දෙනවා. මුළු රටේම ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් කේන්ද්‍ර කරගෙන ඒ අලිමිනිස් ගැටුමට අපි ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම ගොවි ජනතාවගේ නිෂ්පාදනවලට අපි සාධාරණ මිලක් ලබා දෙනවා. එපමණක් නොවෙයි, දමුල්ල බලප්‍රදේශය, සීගිරිය බලප්‍රදේශය, නකල්ස් බලප්‍රදේශයේ කේන්ද්‍රීයව මේ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය මාතලේ රත්තරන්ත ඇතුළත් කරගෙන සංස්කෘතික සංචාරක කර්මාන්තය, ඒ වගේම වනජීවී ක්ෂේත්‍රයේ කේන්ද්‍ර කරගෙන වස්කමුව ජාතික වනෝද්‍යාන ඇතුළු ඒ වනෝද්‍යාන කේන්ද්‍ර කරගෙන සංචාරක කර්මාන්තය දියුණු කරන්නට අපි අනිවාර්යයෙන්ම සැදී පැහැදී සිටිනවා. අපි හැමෝම දන්නවා මේ දිස්ත්‍රික්කයේ ආසන හතරෙම විශාල ප්‍රමාණයක් ඉන්නවා පානීය ජල ප්‍රශ්නෙම් පීඩා විඳින. විල්ගමුව ගත්තොත් ඉංගංග යෝජනා ක්‍රමය තවමත් ක්‍රියාත්මක කරලා අවසන් කරන්නට බැරි වුණා. අපි ඒ වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම ලක්දොල මහවැලි කලාපේ අලුත් ජනපද අපි ක්‍රියාත්මක කරනවා. ගල්බොඩ මොරගොල්ල රජාවල තම්මන් තැන්න යනාදී හුදකලා වෙච්ච ගම්මානවල වනාලි මිනිස් ප්‍රශ්න තිබෙනවා. ඒවට අපි විසඳුම් ලබා දෙනවා. තවත් වැව් ගණනාවක් බිහි කරලා ගොවි ජනපද නිර්මාණය කරන්නටත්, විශේෂයෙන්ම මැණික් කර්මාන්තයේ පතල් කර්මාන්තය ශක්තිමත් කරන්නටත්, පතල් හිමියන් පමණක් නෙවෙයි පතලේ සේවය කරන පතල්වල සේවය කරන කම්කරු ප්‍රජාවත් රැකගන්නටත් අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මිනිපේයල නැවතුණු තැන සිට අපි සංවර්ධනය කරනවා. ඒ වගේම වත්තේගෙදර ගොඩිගමුව වැව යටතේ නව ජනපද අපි නිර්මාණය කරනවා. විශේෂයෙන්ම තමන්කඩුව මාර්ගයේ රත්තොට පොළොන්නරුව යාම කරන නව මාවතක් හැටියට අපි දියුණු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන වයඹ ඇල ව්‍යාපෘතිය නිසා තවමත් වන්දි නොලැබුණු ඒ වන්දි ලැබිය යුතු සියලු දෙනාටම අපි ඒ වන්දි ටික ලබා දීමේ වැඩකටයුතු ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. රත්තොට බල ප්‍රදේශය, මාතලේ බල ප්‍රදේශය ගත්තොත් මේ හැම බල ප්‍රදේශයක්ම දියුණු කරන්නට අපි යැප කැප වෙනවා. විශේෂයෙන් මම ඔබට කියන්න කැමතියි, ජනාධිපතිවරණ පවත්වනවා, ජනාධිපතිවරු පත් වෙනවා. හැබැයි අවසානයේ ඔබේ වගකීම බාරගන්නේ නැති අමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරයි. පත් කරපු ජනාධිපතිවරයා ඍජුව සම්බන්ධ වන්නේ නැහැ මේ සංවර්ධන වැඩ කටයුතු වලට. ඒ නිසාම මං කියන්න කැමති, මෙරටේ පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තිබෙනවා. හැම පරිපාලන දිස්ත්‍රික්කයකටම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටවනවා. මාතලේ දිස්ත්‍රික්කයටත් ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටවලා මේ ආසන හතරෙම දමුල්ල ලක්දල මාතලේ රත්තොට මේ ආසන හතරෙම තිබෙන හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුල ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11ෙම විශේෂයෙන්ම ජනතාවට ජනාධිපතිවරයාත් එක්ක සම්බන්ධ වීම සඳහා වෙනමම ඒකකයක් ස්ථාපනය කරනවා. ඒ ඒකකය මෙරට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 341ෙම ප්‍රාලේ කාර්යාල උපකාර්යාල කේන්ද්‍ර කරගෙන වඩාත් පහසුවෙන් ඔබපත් කරගන්න ජනාධිපතිවරයාත් ඔබත් අතර හොඳ විධිමත් සම්බන්ධතාවයක් ඇති කරගෙන මම ඔබට පොරොන්දු වෙනවා අනිවාර්යෙන්ම මේ ආසන හතරේ ප්‍රාලේ කොට්ටාසේ 11 ග්‍රාම නිලධාරී වසම්
පන්සිය හතලිස් පහක ගම් නගර 1641ක් තිබෙනවා. මේ හැම ගමක්ම හැම නගරයක්ම නගර හදා ගම් හදා නගර උදා කරන ගම් උදා කරන වැඩපිළිවෙලකට අපි යොමු වෙනවා. දමුල්ල ජනතාව හොඳින් දන්නවා ගම් උදාව හරහා මේ දමුල්ල ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයට ඉෂ්ට සිද්ධ වුණු සේවාව. එදා මේ ආසන හතරටම නායකත්වය ලබා දුන්නු ඒ පැරණි නායකින් සීලු දෙනාම රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් සමග ඉතාමත්ම ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කරගත්තා. අලුවහරි මැතිතුමා, කවිරත්න මැතිතුමා, විජේරත්න බණ්ඩ මැතිතුමා ඇතුළු ඒ නායක කාරකාදීන් මේ මාතලේ දිස්ත්‍රික්කයේ දියුණු කරන්නට මගේ පියත් සමග අත්වැල් බැඳගෙන වැඩ කටයුතු කරා. මේ වේදිකාවේ ඉන්නේ මගේ මාතලේ දිස්ත්‍රික්කයේ කණ්ඩායම. අපි කණ්ඩායමක් හැටියට එකට වැඩ කරනවා. අද මේ මොහොත වෙන විට පොහොට්ටු පක්ෂෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන්, ජනතා විමුක්ති පෙරමුණෙන්, තවත් දේශපාලන පක්ෂ ගණනාවකින් දස දහස් ගණනින් සමාජිකින් අපිත් එක්ක එකට එකතු වෙලා සිටිනවා. මම ආයාචනා කරනවා ඒ සියලු දෙනාටත්, තවමත් තීන්දු තීරණ නොගෙන සිටින අයටත්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අයටයි, අර එක්සත් ජාතික පක්ෂය අයටයි මම කියන්න කැමති, ඔබගේ ඡන්දේ නාස්ති කරන්න එපා. රට ගොඩනගන, රට සංවර්ධනය කරන අපේ ගමනත් එක්ක සියලු දෙනාම පක්ෂ ભેදෙන් තොරව එකතු වෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. මම ඔබට කියන්න කැමති 76 වසරක් තුල මේ රටේ ඉතිහාසයේ කවුරු හරි වැඩක් කරා නම් වැඩක් කරේ රාජ්‍ය බලය අතේ තියාගෙන, රාජ්‍ය බලය අතේ නැතුව රටට සේවයක් කරපු මේ 76 වසර පුරාවටම අධ්‍යාපනයට, සෞඛ්‍යයට, හුස්ම සක්වල වැඩසටහන් වලින් අපේ දරුවන් රැකගත්ත අපේ පුරවැසි පරපුරට හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දෙන්නට කැප වුණු එකම විපක්ෂය බලයක් නැතුව රුපියල් මිලියන 1000ක්, ලක්ෂ 10000ක්, රුපියල් බිලියනයක සේවාවක් බලයක් නැතුව ඉෂ්ට කරලා ජනතාවට පෙන්නපු දේශපාලන බලවේගය මේ දුරකථනයයි, සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි. හිතාදර මිත්‍රවරුනි, ගෝඨාභය රාජපක්ෂ පාලනය, රනිල් වික්‍රමසිංහ පාලනය මේ රටේ දුගී දුප්පත් භාවය ඉහළටම ඔසවා තබලා තිබෙනවා. අපි දුප්පත්කම තුරන් කරන්නට ස්ථිර වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. දුප්පත් ජනතාව කවදාවත් කැමති නැහැ සදාකාලිකවම සහනාධාර ලබන්න. දුප්පත් ජනතාව කැමති සහයෝගයක් ලබාගෙන සීමා සහිත කාලයක සහන ලබාගෙන දුප්පත්කමින් මිදෙන්නට. ඒ නිසා මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් අපි මාස 24ක වසර දෙකක වැඩසටහනක් දියත් කරනවා. හැම මාසෙකම දුප්පත් පවුලකට රුපියල් 20,000ක් ලබා දෙනවා. හැබැයි ඒ මුදල පාවිච්චි කරන්නේ කාලා බීලා ඉවර කරන්න නෙවෙයි. ප්‍රධාන ක්‍රමවේද පහක් තුලින් මාස 24ක් ඇතුළත මේ සහනය ලබන සියලු දෙනාම අමතර මූල්‍ය පැකේජයකුත් ලබා දීලා වැටි තිබෙන ප්‍රපාතෙන් ගොඩ ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. මාස 24න් එක ක්‍රියාත්මක කරන්නට ඕන. ප්‍රධාන පියවර පහක් ක්‍රියාත්මක කරනවා. පාරිභෝජනය, එකට කියනවා consumption කියලා. ආයෝජනය, එකට කියනවා investment කියලා. production, ඒ කියන්නේ නිෂ්පාදනය, ඉතිරි කිරීම, savings, exports, අපනයනය. මෙන්න පස්වැදෑරුම් වැඩසටහන දුප්පත්කමින් මිදෙන්නට. පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, අපනයනය, නිෂ්පාදනය. ඒ නිසා කවුරුත් හිතන්න එපා මේ 20,000ක් දෙන්නේ
තමන්ට ඒ මුදල තමන්ට රිසි පරිදි පාවිච්චි කරන්නට ඒ කියලා. නෑ, ඒ මුදල ලබා දෙන්නේ දුප්පත් ජනතාවට දුප්පත්කමින් මාස 24ක් ඇතුළත ගොඩෙන්න. ඒ ගොඩාවෙන් පස්සේ හැමදාම දුප්පත් 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 වෙන්නේ නැතුව මේ රටේ ආර්ථික ක්‍රියාදාමයේ රටේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේ කොටස්කරුවන් පාර්ශවකරුවන් නායකින් බවට පත්කරන වැඩසටහන අපේ අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනයි. ජනසවියෙන් සමෘද්ධියෙන් ගැමිදිරියෙන් අස්වැසුමෙන් මේ හැමකින්ම ගන්න පුළුවන් හොඳ ගුණාංගයන් සියල්ලක්ම එකතු කරගෙන මේ අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන තුළින් මාතලේ දිස්ත්‍රික්කයේ දුගී දුප්පත් භාවයක් අපි තුරන් කරනවා, රටේම දුගී දුප්පත් භාවයක් අපි තුරන් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එහෙනම් හිතාදර මිත්‍රවරුනි, අපි පහුගිය කාලේ විපක්ෂයේ ඉන්නකොට අපි කයිවාරු ගගහ විතරක් නෙවෙයි හිටියේ, අපි කතා කරනවා වගේම මේ දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නැර ගිහිල්ලා අපි උදව් කරා, අපි වැඩ කරා. ඔබට මතක ඇති අපි විවිධ කොට්ටාසවලට ගිහිල්ලා පාසල් වලට බස් රථ පරිත්‍යාග කරා, අපි විවිධ කොට්ටාසවලට ගිහිල්ලා සුහුරු පන්ති කාමර පරිත්‍යාග කරා. ඔබ නොදන්නෝ ඇති මාතලේ රෝහලත් ලග්ගල රෝහලත් කේන්ද්‍ර කරගෙන අපි ලක්ෂ ගණනින් වෛද්‍ය උපකරණත් ලබා දීලා තිබෙනවා. මේ හැම දෙයක්ම කරේ බලයක් නැතුව. ඒ නිසා මම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා, ඔබ ඇතුළුව මගේ මේ කතාව අසා සිටින සියලුම දෙනා නැවත නැවතත් මං ආයාචනා කරනවා, රනිල් වික්‍රමසිංහ අනුරු කුමාර දිසානායක දේශපාලන ඩීල් එකට රැවටෙන්නේ නැතුව මේ රටේ සුවහසක් ජනතාව සජිත් ප්‍රේමදාසයි, සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමයි, දුරකථනයයි, සමගි ජන බලවේගයයි එක්ක එකට එකතු වෙන්න. දුරකථනයට දුරකථනයට සමගි ජන බලවේගයට සමගි ජන බලවේගයට සමගි ජන සන්ධානයට දුරකථනයට මාතෘභූමියට මාතලේ දිස්ත්‍රික් ජනතාවට ලක්ෂ 220ක් රටේ ජනතාවට අපේ ජනතාවට පොදු ජනතාවට ජය වේවා ජය වේවා ජය වේවා.